in Msheireb downtown. අපි ආවිලේ ඉන්නේ අද Msheireb downtown එකට. Msheireb downtown කියන්නේ Doha වල තියෙන අලුත් සිටි එකක්, අලුතෙන් හදපු සිටි එකක්. මේ සිටි එක හදලා හැදුවේ ඇත්තරම දැනට අවුරුදු 2කට 3කට කලින්. මේ ඒරියාවේ සම්පූර්ණයෙන්ම තිබ්බේ ඇත්තටම ගොඩාක් පරණ බිල්ඩින්. මං හිතන්නේ අවුරුදු 20ක් 30ක් විතර පරණ බිල්ඩින්. මේ පරණ බිල්ඩින් ඔක්කොම කන්න තමයි Msheireb downtown එක හැදුවේ. මේක නිකන් වෙනම ඒරියා එකක් වගේ, වෙනම නගරයක් වගේ තමයි හදලා තියෙන්නේ. මෙතන තියෙනවා ගොඩක් රෙස්ටෝරන්ට් තියෙනවා, මෙතන අපාර්ට්මන්ට් තියෙනවා, ඒ වගේම ඔෆිසස් තියෙනවා, ගොඩාක් දේවල් තියෙනවා Msheireb downtown එකේ. අර කිව්වා වගේ මේක වෙනම සිටි එකක්, වෙනම ඒරියා එකක් හදලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මොනවද Msheireb downtown එකේ තියෙන්නේ කියලා. ඉතින් අපි එනකොට ට්‍රෑම් එකක් ඇවිල්ලා නවත්තලා තිබ්බා. හැබැයි ප්‍රශ්නේ වුණේ අපි ට්‍රෑම් එක ළඟට යනකොටම ට්‍රෑම් එක එකපාරට අදින්න පටන් ගත්තා. ඒක අපිව දාලා ඇත්තටම ගියා. ඒ නිසා නැග ගන්න බැරුව ගියා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. ඉතින් විනාඩි 5 පහට ට්‍රෑම් එකක් එන නිසා අපි හිතුවා ඊළඟ එකේ යනවා කියලා. මේ පොඩි දෙන්නත් එක නැවතිලා හිටියා. ඔය ඇතින් පේනවා නම් ඕක තමයි පාර ට්‍රෑම් එක එන. අපි ට්‍රෑම් එක එනකන් අපි පොඩ්ඩක් බලමුකෝ මේ අවට මොනවද තියෙන්නේ කියලා. බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති රෙස්ටෝරන්ට්ස් තියෙනවා, ගොඩාක් රෙස්ටෝරන්ට්ස් ඇත්තටම මේ වටේ පිටේ තියෙනවා. අපි දවසක බලාපොරොත්තු වෙනවා ඒ රෙස්ටෝරන්ට්ස් වලටත් යන්න, ගිහිල්ලි වෙලා මොන වගේ කෑමද තියෙන්නේ කියලා බලන්නත්. ඒ වගේම තමයි සමහර ඔෆිස් තියෙනවා. ඒ කියන්නේ ප්‍රයිවට් ඔෆිසර්ස් ගොඩාක් මෙහෙට දැන් මූව් වෙනවා ඩවුන් ටවුන් එක හැදුවට පස්සේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ උඩ තට්ටුවල ගොඩක් අපාර්ට්මන්ට්ස් තියෙනවා. අපිට ඒ වගේම හම්බෙන් දකින්න හම්බුණා මේ ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් එකක් තියෙනවා ගහලා, ඩිජිටල් ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් එකක්. මේකේ තියෙනවා මේ දවස්වල විශේෂයෙන් සමයක නිසා සම ඇක්ටිවිටී, සම ඉවෙන්ට්ස් එහෙම Msheireb downtown එකේ එක එක දවස්වලට තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒවා ඇඩ්වර්ටයිස් කරනවා. එතකොට ගොඩක් කට්ටියට දැනගන්න පුළුවන් මේ මොනවද තියෙන ඉවෙන්ට්ස්, කවදද තියෙන්නේ. ගොඩක් වෙලාවට රෑට තමයි තියෙන්නේ. එතකොට ඉතින් ඒකත් විශේෂ දෙයක් මිනිස්සුන්ට ඇවිල්ලා බලන්න. ඊළඟ ට්‍රෑම් එක දැන් එනවා. අපිට තියෙන්නේ අර කිව්වාගේ විනාඩි 5න් පහල ට්‍රෑම් තියෙනවා. අපිට යන්න තියෙන ට්‍රෑම් එක තමයි මේ එන්නේ. කට්ටිය ගොඩාක් සෙනග නැහැ අද. කීප දෙනෙක් බලාගෙන ඉන්නවා. අපිත් බලාගෙන හිටියේ මේක එනකන්. ට්‍රෑම් එක ඉතින් අපි ගාවටම ඇවිල්ලා නැවැත්තුවා. ඊට පස්සේ අපිට තියෙන්නේ කොවිඩ් ඇප් එක පෙන්නල ඉවර වෙලා මේ අතුරට ගොඩ වෙන්න. ඉතින් කියන්න ඕන කාරණාව තමයි මේ ට්‍රෑම් එක කිසිම මුදල් අය කිරීමකින් තොරව තමයි මිනිසුන්ග මේ නගරේ ගෙනියන්නේ. මේ Msheireb ඩවුන් ටවුන් එක වර්ග මීටර් 300,000කට වඩා පැතිරිලා තියෙන නගරයක්, විශාල නගරයක් ඇත්තටම. ඉතින් ඒකේ හැම තැනටම මේ ට්‍රෑම් එකෙන් කට්ටියව එක්කන් යනවා. තමන්ට අවශ්‍ය ස්ථානයට, තමන්ට රෙස්ටෝරන්ට් එකට යන්න ඕන නම්, තමන්ගේ ඔෆිස් එකට යන්න ඕන නම්, එහෙම නැත්නම් තමන් කැමති ට්‍රෑම් ස්ටේෂන් එකකට යන්න ඕන නම් එක්කගෙන යනවා කිසිම මුදල් අය කිරීමකින් තොරව. ඉතින් ඒකත් විශේෂත්වයක්. අපි කරන්න තියෙන්නේ ගිහිල්ලිවර වෙලායි ට්‍රෑම් එක එන වෙලාවට අදාළ ස්ටේෂන් එකේ හිටියානම් අපිට ඕන තැනකට මේකේ යන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම කියන්න ඕන.
ඉතින් ඩවුන් ටවුන් එකේ තියෙන මේ ට්‍රෑම් එකට නැගලා සිටි එක වටේ යනකොට ලස්සනම දේ තමයි වටපිටාව බලාගෙන යන්න පුළුවන්. හරිම ලස්සනයි. විශේෂයෙන්ම හවසට ඔගොල්ලෝ යනවා නම් මේක හරිම ලස්සන දර්ශනයක් තියෙන. ලයිට් දාලා අර මං කලින් කිව්වා වගේ රෙස්ටෝරන්ට්ස් ටික පහු කරගෙන යනකොට ඇඳුම් කඩ ඉලෙක්ට්‍රික් උපකරණ විකුණන්න තියෙන තැන් පහු කරගෙන යනකොට හරි ලස්සන දර්ශනයක් තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් හොඳ මෙමරි එකක් වෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ ට්‍රැවල් ඩයරි එකට. ඔගොල්ලෝ එනවා නම් දෝහා විසිට් කරන්න, ඔගොල්ලෝ ඉන්නේ දෝහාවල නම් ඇවිල්ලා බලන්න, ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා රෙස්ටෝරන්ට්ස් වලට ගිහිල්ලා පොඩ්ඩක් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් තැනක් තමයි මේ දෝහා මුෂරිප් ඩවුන් ටවුන් කියන්නේ. ඉතින් ඕගොල්ලොත් නිදහසේ ඉන්න වෙලාවට පොඩ්ඩක් එන්න මෙහෙට. අද අපි කරපු මුෂරිබ් ඩවුන් ටවුන් සිටි ටුව එකේ අන්තිම තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ට්‍රෑම් එක මුළු සිටි එක වටේම ගියා. අපිට තව එක ස්ටේෂන් එකකින් බහින්න වෙනවා. අපි අවසාන ස්ටේෂන් එකට ලඟ වෙද්දී අපි ට්‍රැෆික් ලයිට් එකකට අහුණා. එතකොට අර පිටිපැස්සෙන් අපි ෆලෝ කරන වාහන, මේ පාරෙම ගමන් කරන වාහන අපේ ළඟටම ආවා. ඉතින් ඒකත් හරි ඉන්ට්‍රෙස්ටිං අත්දැකීමක්. මම ඒකත් කැප්චර් කරගන්න බැලුවා මේ අර වාහන පෝලිමක් එක දිගට එනකොට. නමුත් ගන්න පුළුවන් වුණේ වාහන දෙක තුනයි. කොහොම හරි මේ සිටුව එක යද්දී මට කියන්න අමතක වෙච්ච කාරණාවක් තමයි, ඔගොල්ලෝ හිතනවාද කොච්චර මුදලක් වැය කරලා මේ සිටි එක හදන්න ඇතිද කියලා. මේ සිටි එක සම්පූර්ණයෙන් නිමා කරන්න රජයට ගිහිල්ලා තියෙනවා ඩොලර් බිලියන 5.5ක විතර මුදලක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ දැනට තියෙන එක්ස්ටර්නල් ඩෙට් වලින් 10%ක විතර මුදලක් වියදම් වෙලා තියෙනවා මේ සිටි එක කව කරන්න. ඒ වගේම තමයි මේ සිටි එකේ තියෙනවා අපාර්ට්මන්ට්ස් 15,000ක් විතර. ඒ කියන්නේ මිනිස්සු 15,000කට විතර, එහෙම නැත්නම් ෆැමිලිස් 15,000කට විතර නවාතැන් ගන්න පුළුවන් තැන් තියෙනවා. විශේෂයෙන්ම මේක හදන්න ඇත්තේ රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට නවාතැන් පහසුකම් වලට. ඒ වගේම තමයි 2022 වර්ල්ඩ් කප් එක එනකොට, ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක එනකොට ඒ වෙනුවෙන් මෙහෙට මේ රට ඇතුළට එන මිනිස්සුන්ට නවාතැන් පහසුකම් දෙන්න. ඉතින් ඩොලර් බිලියන 5.5ක් වියදම් කරලා 2020 වැඩ අවසන් කරපු සිටි එකක් තමයි දෝහා මුෂරිප් ඩවුන් ටවුන් කියලා කියන්නේ. මුෂරිප් ඩවුන් ටවුන් සිටි එක කවර් කරන ටුවර් එක අපි මෙතනින් ඉවර කරනවා අදට. ඔගොල්ලෝ දැක්කා ට්‍රෑම් එකේ යනකොට මොන වගේ ශබ්ද තියෙන්නේ, මේකේ බිල්ඩින් එකේ ස්වරූපය කොහොමද, නගරේ ස්වරූපය කොහොමද කියලා. ගොඩක් ලස්සන සිටි එකක්. අපිට මේක ටිකක් වෙලා අරගෙන කවර් කරන්න ඕන සිටි එකක්. ඔගොල්ලන්ට පිටිපස්සෙන් පේනවා ඇති නෝරෙලියා කියලා රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. නෝරෙලියා කියන රෙස්ටෝරන්ට් එක කන්ටෙම්පරරි ශ්‍රී ලංකන් ෆුඩ් තමයි එතන තියෙන්නේ. ඉතින් අපි මේ රෙස්ටෝරන්ට් එකටත් ඇවිල්ලා මොනවද තියෙන කෑම බීම කියලා වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි හම්බ වෙමු මුෂරිප් ඩවුන් ටවුන්.